කාශ්මීර ප්‍රදේශයේ පවත්වන රාත්‍රී සාදවලදී දෙස්විදෙස් සංචාරකීන්ට නීති විරෝධී කෘතිම මත්පෙති හෙවත් එක්ස්ටසි නම් මත්පෙති අලෙවි කරන චාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණ වනවා. ඒ අනුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ හා එක්ව උකුසා දින ගණනාවක් පුරා ගවේෂණ කටයුතුවල නිරත වුණා. එදී උකුස්සාට අනාවරණ වූයේ මාතර ප්‍රදේශයේම තරුණයෙකු විසින් රාත්‍රී සාදවලදී අලෙවි කිරීම සඳහා නීති විරෝධී මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කරන බවයි. ඒ අනුව උකුස්සා ඊයේ රාත්‍රියේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ද සමගින් මාතර ප්‍රදේශයට රහසිගතව ළඟා වුණා. එහිදී මෙම චාවාරම සිදු කරන පුද්ගලයාව මාතර බෙරළ උද්‍යානයේ අසලට ගෙන්වා ගන්නේ මත්පෙති සියයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්. ඒ අනුව ඔහු වෙරළ උද්‍යානයේ අසලට තවත් පිරිසක් සමග පැමිණි පසු සැනෙකින් ක්‍රියාත්මක වූ සුරාපදු නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේදී මොවුන්ගේ තවත් සංගයකු යතුරු පැදියකින් එම ස්ථානයට පැමිණි අතර ඔහු සුරාබදු නිලධාරීන් දැක පලා යාමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. අනතුරුව පිරිස පරීක්ෂා කළ සුරාබදු නිලධාරීන්ට මෙහි මහා මොලකරු සොයා ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. එම තරුණයා ළඟ තිබී නීති විරෝධී මත්පෙති සියයක් සොයා ගනු ලැබුවා. අනතුරුව ඔහුව වැඩිදුරටත් පරීක්ෂා කළ සුරාබදු නිලධාරීන්ට ඔහුගේ කලිසමෙහි ඉනෙහි ඇති වාටියේ සූක්ෂම ලෙස සංගවා තිබූ තවත් මත්පෙති කිහිපයක්ද සොයා ගනු ලැබුවා. යනුව මෙහිදී නීති විරෝධී මත්පෙති 112ක් සහ සැකකරුව සුරාබදු නිලධාරීන් විසින් සිය බහරයට ගනු ලැබුවා. අනතුරුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ මෙම පෙත්තක් රුපියල් 2000 සිට විවිධ මිල ගණන් වලට අලෙවි කරන බවයි. රටේ තරුණ පරපුරට වින කටින මෙවැනි නීති විරෝධී මත්චාවාරම් ඉදිරියේදී නීතියේ රැහැනට හසු කරදීමට අද දෙරණ උකුස්සා සූදානම්.